සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකෙන් එන තවත් අලුත්ම අලුත් content එකක් එක්ක ඔයාලා හැමෝම ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි අයියේ ඇයි ඉස්සර වගේ phone ගැන videos කරන්නේ නැත්තේ ඉස්සර අපි ගොඩක් වෙලාවට ප්‍රධාන විදිහට අපේ YouTube channel එකෙන් කතා කරේ phone speed කරන හැටි phone වල තියෙන ප්‍රශ්න කොහොමද fix කරගන්නේ මෙන්න මේවා සම්බන්ධව තමයි අපි main විදිහටම අපේ YouTube channel එකෙන් නිතරම කතා කරේ ඉතින් ගොඩක් අය අහලා තිබ්බ ඇයි මේ content කරන්නේ නැති කියලා ඉතින් මම දෙකම channel එකෙන් කරනවා අද content එකෙන් කතා කරන්නේ ඔයාගේ Android phone එක slow වෙලා තියෙනවා නම් කොහොම අපි මේක ස්පීඩ් කරගන්නේ පුංචිම පුංචි ට්‍රික්ස් ටිකක් යූස් කරලා ඒකත් ඇප්ලිකේෂන් පාවිච්චි නොකර කොහොමද අපි මේක කරගන්නේ කියලා මේ කන්ටෙන්ට් එකෙන් අද කතා කරනවා හැමෝටම යූස්ෆුල් කන්ටෙන්ට් එකක් වෙයි කියලා හිතන අද කන්ටෙන්ට් එක ඉස්සරහටත් ඊමනි සහ මෙන්න මේ වගේ ට්‍රික්ස් බලන්න අවශ්‍ය කියලා හිතන අයට පුළුවන් අපේ YouTube channel එක දැන්ම subscribe කරගන්න වීඩියෝ එක ලයික් එකක් දාන්න යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා ඉතින් වැඩි කතා බහක් වෙන්නේ නැහැ අද කන්ටෙන්ට් එකට යමු අපි ඉස්සරහම බලමු අපේ ෆෝන් එකේ ස්පීඩ් කරගන්න බලමු අපිට ෆෝන් එකෙන්ම ලබා දෙලා තියෙන ෆීචර්ස් සහ මෙතඩ් ටික මොනවද කියලා ඉස්සරහම කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ Android device එක නම් ඉස්සරහම ඔයාගේ ෆෝනේ තියෙන setting application එක මෙන්න මේ විදිහට open කරගන්න open කරගෙන about phone එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ system මෙන්න මේ වගේ එකක් ඇති මෙන්න මේක එකපාරක් click කරගන්න මෙන්න මේකට ගියාම අපිට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන status version මේ වගේ options ගොඩක් බලා ගන්න පුළුවන් මෙතනින් මම මෙන්න මේ version කෙනක touch කරගන්නවා මෙන්න මේ settings හොයා ගන්න අමාරු වෙනම් ඔයාගේ ෆෝන් එකේ brand name එක comment එකක් දාන්න මම ඉදිරි videos වලින් ඒ සම්බන්ධව කතා කරන්නම් ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේක හොයා ගන්න අමාරු වෙනම් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නැවතත් පාරක් back වෙලා ඔයාගේ ෆෝන් එකේ search bar එක මේ විදිහට බලා ගන්න පුළුවන් මම මේ හොයා ගන්න බැ කියන setting වලින් හොයා ගන්න බැරි setting එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ search කරලා හොයා ගන්න මෙතනින් මම version කෙනෙක්ට යනවා ගිහිල්ලා මෙතන බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා build number කියලා එකක් මේක හත් පාරක් touch කරගන්නවා මෙහෙම touch කරා තමයි ඔයාගේ ෆෝන් එකේ දැන් use කරන password එක මෙතෙන්ට අතුලත් කරන්න වෙයි මේක දීලා confirm click කරගන්න ඊට පස්සේ මෙතන developer mod කියලා එකක් on වෙනවා කියන අපේ ෆෝන් එකේ දැන් අපි කරන්නේ මෙන්න මේ developer mode කියන එක හොයාගන්න. ඉතින් මෙන්න මේ විතර මම system setting කියන එකට ගියාම මෙතනින් බලා ගන්න පුළුවන් developer options කියලා අලුතෙන් setting එකක් මගේ phone එකේ දැන් open වෙලා තියෙනවා. හරි. දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන මම ඉස්සරෝම මේ සම්බන්ධ කරපු පහුගිය videos වලින් ගොඩක් ඒවා මම කියලා තියෙනවා. නොදන්න කිසිම දෙයක් මෙතනව වෙනස් කරන්න යන්න එපා. මම මේ කියලා දෙන settings ටික වෙනස් කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ phone එක ගොඩක් හදාගන්න speed විදියට ඔයා නොදන්න දේවල් මෙතන හදාගන්න යන්න එපා. මොකද නැති ප්‍රශ්න ඔයාගේ phone එකේ ඇති වෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මෙතන හදාගන්නේ කියලා. මෙතන අපිට බලාගෙන ඉන්න හැකේ තනවා පළවෙනි setting එක විදියට running services කියලා setting එකක්. මේක click කරගන්න click කරාට තමයි මෙන්න මේ විදියට ටිකක් load වෙයි. මෙතන අපේ බලාගෙන ඉන්න හැකේ තියෙන අපේ phone එකේ RAM එකේ තියෙන detail ටික මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපි හැමෝම දන්නවා ෆෝන් එක ගොඩක් විදියට ස්මූත් විදියට ස්පීඩ් වෙන්න නම් අපිට හොඳට යූස් කරන්න තරම් හිර වෙන්නේ නැති වෙලෙස අපේ ෆෝන් එකේ RAM එකේ ස්පේස් එක ගොඩක් හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ RAM එක ගොඩක් හොඳ විදියට ස්පේස් එකක් තියෙන්න ඕනේ. මෙතනින් අපිට බලා ගන්න ඕන අපේ ෆෝන් එකේ RAM එක දැන් කොහොමද යූස් වෙන්නේ සහ කොයි වගේ ඇප්ලිකේෂන්ස් වලටද අපේ ෆෝන් එකේ RAM එක වැඩිපුරම යූස් වෙන්නේ කියලා මෙතනින් අපිට මෙන්න මේ සෙටින් එක හරහා ඩීටේල් ලබා දෙනවා. දැන් අපි කරන්න තියෙන්නේ අපේ ෆෝන් එකේ මිනිමේ RAM එක වැඩිපුර යූස් වෙන ඇප්ලිකේෂන් සහ අනවශ්‍ය විදියට RAM එක යූස් වෙන ඇප්ලිකේෂන්ස් ටික බලලා අපි මෙන්න මේ ටික දැන් ක්ලෝස් කරලා දාන්න තමයි දැන් අපි යන්නේ. ඉතසරම සිස්ටම් එකට මගේ ෆෝන් එකේ තියෙන 4GB RAM එකක් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ෆෝන් එකේ සිස්ටම් එකට GB 1ක් යනවා ඇප්ලිකේෂන්ස් වලට GB 1.2ක් මේ වගේ යනවා සිස්ටම් එකට GB 1.6ක් විතර යනවා තව ස්පේස් එක තියෙනවා GB 1.3ක් විතර. දැන් මෙතන සිස්ටම් එකට ඊට පස්සේ WhatsApp එකට RAM එක යන ගාන මේ දැන් වෙලාවේ ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේ කොහොමද RAM එක යන්නේ කියලා තමයි live chart එකකින් මෙතන මේගොල්ලෝ අපිට පෙන්වන්නේ. උදාහරණ විදිහට මම දැන් clock එක select කරගන්නවා මෙන්න මේ clock එක select කරගෙන මෙන්න මේ stop කියන එක click කරගන්නවා. එතකොට මගේ ෆෝන් එකේ RAM එක මෙන්න මේ clock එකට යන එක නවතිනවා. ඉතින් මෙතන මේ හැම application එකකටම මෙහෙම කරන්න යන්න ඕනේ නැහැ. ඔයාලට හිතෙනවා නම් මම මේ application එක පාවිච්චි කරන්නේ නැහැ. මට මෙන්න මේ විදිහට මේකට යන RAM එක ඉතුරු කරගන්න ඕනේ කියලා ඔයාලට කරන්න තියෙන්නේ මම අර පෙන්වුවා වගේ එන්නේ RAM එක යන applications ටික stop කරලා දාන එක. එතකොට ඔයාගේ phone එක ගොඩක් වෙලාවට smooth විදිහට වල use කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ දොර වලට මේ වගේ ඇප්ලිකේෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් අනවශ්‍ය ඇප්ලිකේෂන්ස් ටික select කරලා මේක හදාගන්න. මම ඊළඟ trip එක මම ඊළඟ ට්‍රික් එක විදිහට කියලා දෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් නැවතත් මෙන්න මේ developer options වලට එන්න. ඇවිල්ලා ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මේ ගියා පල්ලෙහාට එන්න. මෙන්න මේ settings මම කියන ඒවා විතරක් හදාගන්න මම නැවතත් මතක් කරනවා. මේ ගියා පල්ලෙහාට ආපම අපිට බලාගෙන මේක කියලා දෙනවා animation skills කියලා setting එකක්. මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ animation skills 1 2 3 කියලා තුනක් බලා ගන්න පුළුවන්. මේක click කරගෙන මෙන්න මේ උඩින්ම animation skills off කියන එකට දාගන්න. දෙවෙනි එකෙත් animation skills off කියන එකට දාගන්න. මෙන්න මේ තුන්වෙනි එකෙත් animation skills off කියන එකට දාගන්න.
බලගන්න මෙතනදි වෙන්නේ උදාහරණ විතර ගත්තොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් එකක් ඕපන් කරද්දි ගොඩක් ලෝඩ් වෙලා නම් ඇප්ලිකේෂන් එක ඕපන් වෙන්නේ ඔයාට මෙන්න මේ සෙට්ස් තුන හදාගත්තොත් ඔයාට වෙනදාට වඩා හොඳ ස්මූත් එකකින් ඇප්ලිකේෂන්ස් ටික ඕන් වෙනවා බලාගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඇප්ලිකේෂන් රන් වෙන්න වෙලා යනවා නම් ඇප්ලිකේෂන්ස් ඕපන් වෙන්න ගොඩක් වෙලා යනවා නම් එහෙම නැත්නම් ෆෝන් එකේ ඇප්ලිකේෂන්ස් ගොඩක් ස්ට්‍රක් වෙනවා නම් ලැග් වෙනවා වගේ ගතියක් තියෙනවා නම් මෙන්න මේ සෙට්ස් එක හදාගන්න මෙතනදිත් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක ගොඩක් විතර හොඳට ස්මූත් කරගන්න. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ දර මම නැවතත් පාරක් බැක් වෙනවා. බැක් වෙලා ඔයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ඇප්ස් කියන සෙටින් එක මෙන්න මේ දර හොයාගන්න. මෙන්න මේ සෙටින් එකට ගියහම අපිට මැනේජ් ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ඕල් ඇප්ලිකේෂන්ස් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ෆෝන් එකෙන් ෆෝන් එකට මේක ටිකක් වෙනස් වෙනවා. නමුත් හැම ෆෝන් එකම හැම Android device එකම මම මේ කියන සෙටින්ස් ටික අනිවාර්යයෙන්ම තියෙනවා. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ දැන් අපි ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන් සහ අපි දැන් යූස් කරන සියලුම ඇප්ලිකේෂන්ස් මෙන්න මේ විදිහට අපිට බලා ගැනීම හැකියාව දැන් තියෙනවා. මෙතෙන්දි අපි කරන්න ඕනේ ඔයාලට උදාහරණයක් විදිහට හිතනවා නම් මම මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ එහෙම නැත්නම් මම මේ ඇප්ලිකේෂන් එක කලාතුරකින් යූස් කරන්නේ මෙන්න මේ වගේ ඇප්ලිකේෂන්ස් තියෙන්නේ මෙන්න මේ වගේ ඔයා ගොඩක් අඩුවෙන් යූස් කරන ඇප්ලිකේෂන්ස් කීපයක් ඔයා දැන් සිලෙක්ට් කර ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම දැන් මෙන්න මේ විදිහට මෙතන ඇසිස්ටන්ට් කියන ඇප්ලිකේෂන් එක ගන්නවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. මෙතන පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩිසේබල් කරන්න. මෙතන ඔයා ඇප්ලිකේෂන් එක ඩිසේබල් කරා කියලා ඔයාගේ ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක කිසිසේත්ම අන්ස්ට්‍රෝල් වෙන්නේ නැහැ. මෙතන ඇප්ලිකේෂන් එක ඩිසේබල් කරපුවාම ඔයාට අවශ්‍ය වෙලාවට ඔයාගේ ෆෝනේ මෙතන දැන් පාස්වර්ඩ් එක ගහන්න. පාස්වර්ඩ් එක ගහපුවාම ඔයාට අවශ්‍ය වෙලාවට නැවතත් පාරක් මේ ඇප්ලිකේෂන් එක එනේබල් කරගන්න පුළුවන්. මෙතනදී ඔයා ඇප්ලිකේෂන් එක ඩිසේබල් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන් එක ගන්න ස්ටෝරේජ් එක සහ RAM එක ගොඩක් මිතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ ෆෝනේ RAM එක සහ ස්ටෝරේජ් ඉතුරු කරගන්න මෙන්න මේ ට්‍රික් එක අනිවාර්යෙන් යූස් කරන්න. ඉතින් මම තවත් ඇප්ලිකේෂන් එකකට මේ දේම කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පුළුවන් එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේෂන් එක ගන්නකො මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගත්තා. මෙතන ෆ්‍රොස්ටොප් කියන එක පාරක් ක්ලික් කරගන්න. දැන් මේ ඇප්ලිකේෂන් එක මෙතනදිත් අන්ස්ට්‍රෝල් වෙන්නේ නැහැ. මෙතනදි වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ ඇප්ලිකේෂන් එක රන් වෙන එක නවත්තලා දානවා. නැවතත් ඔයා මේ ඇප්ලිකේෂන් එක පාරක් ඕපන් කරොත් විතරයි මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රික් එක කරා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ RAM එක සහ ස්ටෝරේජ් එක ගොඩක් වෙලාවට ඉතුරු කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට බැටරි යූසේජ් කියලා සෙටින් එකක් තියෙනවා. ඉතින් අපේ ෆෝන් එකේ බැටරි එක මණ්ඩ බහිනවා නම් ෆෝන් එක රත් වෙනවා නම් ගොඩක් වෙලාවට අන්න ඒ විදිහට අපේ ෆෝන් එකේ හිරවෙන්න ගන්නවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරි හොඳට ඔප්ටිමයිස් කරගන්න. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන ඔයාගේ ෆෝන් එකේ බැටරි කියන සෙටින් එකට යන්න. මෙන්න මේ විදිහට මම දැන් මගේ ෆෝන් එකේ බැටරි කියන සෙටින් එකට යනවා. හරි මෙන්න මේ විදිහට බැටරි කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන ඔප්ටිමයිස් කියලා මෙන්න මේ ඇඩ්වාන්ස් සෙටින් වලට යන්න. ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන ඔප්ටිමයිස් බැටරි කියන එක මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ඇප්ලිකේෂන්ස් ටිකේ බැටරිය හොඳට ඔප්ටිමයිස් කරගන්න. උදාහරණයක් විදිහට මම මෙතන ගන්නම් මෙන්න මේ ඇප්ලිකේෂන් එක. මේකට ගිහිල්ලා මෙතන ඔටෝ ඔප්ටිමයිස් එහෙම නැත්තම් මෙන්න මේ යටම තියෙන අන්තිම සෙටින් එක මෙතෙන්ද සිලෙක්ට් කරගන්න. එතකොටත් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක් ඉතුරු වෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එක රත් වෙන කඩු වෙනවා කියන්නේ ඔයාගේ ෆෝන් එක ගොඩක් වෙලාට ස්ලෝ වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක්ම අඩු කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔනේ නම් ඔයාගේ ෆෝන් එකේ ෆෝන් මැනේජර් එහෙම නැත්නම් Google Play Store කරා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා දිනපතාම ඔයාගේ ෆෝන් එකේ ඩේටා ටික ක්ලියර් කරලා දාන්න. ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන අපේ අනවශ්‍ය ජන්ක් ෆයිල්ස් මෙන්න මේ වගේ දේවල් ක්ලියර් කරලා දාලත් ඔයාගේ ෆෝන් එකේ ගොඩක් වෙලාට ෆෝන් එකේ RAM එක සහ ස්ටෝරේජ් එක ඉතුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. අද වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ සම්බන්ධව. ඉතින් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා අද ට්‍රික්ස් ටික ඔයාලා හැමෝටම ගොඩක් යූස්ෆුල් ට්‍රික්ස් ටිකක් වෙන්න ඇති කියලා. ඒතරනේ අපි WhatsApp group එක සහ WhatsApp channel එක මම description ID එක දාලා තියෙනවා. අනිවාර්යෙන් join වෙන්න. ඒතරනේ මම අත්කම් තරම් games play කරලා මුදල් උපයන්න මම පළවෙනි comment එකේ link එකක් දාලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ බලන්න අමතක කරන්න එපා. මේ වගේම useful තාක්ෂණික video එකකින් හම්බෙනවා ඔයාලා හැමෝටම. සුබම සුබ දවසක්.